මේ ඔවුන් දෙදෙනා යන දීර්ඝ සංසාර ගමනේ තවත් හමුවීමක් ය. මේ කෙටි ජීවිතයේදී ඈ ඔහුට සත් අවුරුද්දක් පෙම්වතියව සිටියාය. 31 අවුරුද්දක් ආදරණීය බිරිඳ වූවාය. 40 දෑවුරුදු දුෂ්කර හමුදා ජීවිතයේදී ඔහුගේ සෙවණැල්ල වූවාය. 30 අවුරුදු මාරාන්තික යුද්ධයේදී ඔහුගේ දයාබර යෙහෙළිය වූවාය. දින 40කට සීමා වූ දේශපාලන ජීවිතයේදී ඔහුගේ බලවත්ම ආධාරකාරිය වූවාය. ඔහුගේ මුල්ම සිර ජීවිතයේදී දිනපතාම දකින්නට අවසර ලැබූ එකම අමුත්‍ය වූවාය. මේ ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පියඹ අනුම ෆොන්සේකාගේ කතාවයි. ඒ වෙනකොට මට අවුරුදු 15යි නේද 16 වෙලා තිබුණේ. ਉਹ මගේ ලොකු අයියාගේ අපිත් එක්කම හිටපු තව අයියා කෙනෙක් හිටියයි ලොකු අයියායි ඒ අයියායි ඒ දෙන්නගේ යාළු ගෙත් යාළුවෙක් කැටික් තමයි ගෙදරට ආවේ. ඇවිදිලා මේ මටයි ඉදිරියට යන්නුනේ මොකද අපේ අක්කලා ඒ වෙනකොට අවුරුදු 18ක් ක වගේ තරුණිය හින්දා මම තමයි ඔහුට තේ එහෙම සංග්‍රහ කරේ. එතකොට නම් ඉතින් විදමුදාවේ ලාබාලම මේ නිලධාරියේ මට ඉතින් සාමාන්‍ය යුද හමුදාවේද කියලා හිතුනේ නැහැ. මමත් ඉස්කෝලේ යන්නේ මම ඒ වෙනකොට මම අපොස සාමාන්‍ය පෙළ අරගෙන තිබුණේ නැහැ. ඉතින් මම ඒ දැක්ක වෙනස තමයි ඔය කතා කරේ කරන්න එහෙම අඩු හින්දා ගෙදරට ආපෑගෙන් ටිකක් විශේෂත්වයක් දැක්කා. ඊට පාවෙන්න දුරකටනේ මම බලාපොරොත්තු වෙන්නේ තාත්තා කෙලින්ම කිව්වා මම ඔයාලට කෝල් එකක් දෙලා දුන්නා බලනකොට මේ ජෙනරල් තමයි කතා කරේ හැමදාම දුරකටනේ මුතුන් දෙන්න ගත්තා ඉතින් ඒක විභාගය ඉවර වෙනකන් අම්මලා හැම හිතුවා තාත්තා දැනගත්තොත් ඒක කරදරයක් වෙයි කියලා ඉතින් විභාගේ මම එකපාරින්ම සමත් වුණා ඒ සමත් වීම සමගම තමයි තාත්තට කිව්වේ අම්මා මෙහෙම සම්බන්ධකුත් තියෙනවා කියලා. නමුත් ඔවුන්ගේ ප්‍රේමයට බාධාවක් නොතිබුණාම නොවේ. තාත්තා කොහොමත් නිලැඳුමට කැමති. මගේ අයියා පොලිසියට යන්නත් ඒක එක හේතුවක් තාත්තා නිලැඳුමට කැමති නිසා. ඉතින් තාත්තගෙන් කිසිම මේ තාංචියක් තිබුණ නැති හින්දා අපේ ගෙදරිනුත් ඒක ප්‍රශ්නයක් වුණේ. හැබැයි ඒ ගෙවල් වලට ගිහිලා තිබ්බේ කොළඹ ගෑනු ළමෙක් එක්ක යාළු වෙලා තියෙන්නේ. ඒක තමයි ඉතින් කොළඹ ගෑනු ළමෙක් කියනකොට ඒ අය අමුතු හැකින් බැලුවා. සමහර වෙලාවට සමහර ආරංචි ගියා මං සුදුයි ඒ කාලේ මම බර්ග ගෑනු ළමෙක් කියලාත් ගිහිලා තිබුණා. ඉතින් ওই වගේ හේතුන් උඩ තමයි අකමැතිලා තිබ්බේ. පස්සේ ඔහු කියා සිටියා වෙන කෙනෙක් බඳින්නේ නැහැ කියලා. මම දන්නවා ඔහුට සමහර වෙලාවට විවාහ යෝජනාත් ඇවිදින් තිබුණා. ගෑනු ළමෙක් හැටියට මූණ දෙන්නේ අපිනේ පිරිමි ළමයි මොන දේ කරත්. ඉතින් එතකොට මම ඒක එක දවසක් රෑ ටෙලිෆෝන් කළා කිව්වා දැන් ඔයගොල්ලන්ගේ පැතුනොත් පොඩි පොඩි කරදර තියෙනවා. ඉතින් මේක මටත් කරදරයක් කිව්වම එහෙනම් හෙට ලෑස්ති කරන්න අර ස්පෙෂල් ලයිසන් එකකින් මම බඳින් දෙනවා. තාත්තට කියන්න හෙට කච්චේරිය ලෑස්ති කරන්න කිව්වා. පොළොන් අර වීටි රෑ කොච්චි ආවා උදේ 8ට විතර බැස්සේ. නමිකුත් ගන්නට අපි කච්චේරියට ගියා. එතනදී හදිසි විවාහ ලියාපදිංචි කිරීමක් වුණේ. ඉදා දවල් කෑම කාලා දෙකේ කොච්චියේ බම්මඩ කලපු යන කොච්චි ආපහු පොළොන් අරුවට ගියා. එතෙන් පටන් ඔහු ආදරණීය සැමියෙක් මෙන්ම දයාබර පියෙක් දුණා. ඇත්තම දරුවෝ දෙන්නට නම් පණටත් වැඩිය ආදරේ. මගේ ලොකු දුවට කියන්නේ චූටි දුව කියලා, පොඩි එකෙනාට කියන්නේ චූටි පණ කියලා. පුදුම ආදරයක් කියන්නේ මං හිතන්නේ ලෝකේ මම දැකලා තියෙන හොඳම තාත්තත් ඔහුයි. අන් ඔය මිනිසුන්ට තේරුම් ගන්න බැරිවිලා තියෙන්නේ ඒ දේම තමයි. මේ ළඟදී දුරකථන ඇමතුම් දෙන්න ඇතු වෙනකොට උපවාසයක් ආරම්භ කරා. මං හිතන්නේ කවුරුත් ඒක ගැන බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහුගේ ජීවිතේ දරුව දෙන්න තමයි. දෙවනි දුව හම්බෙන්න මම මාසයක් රෝහල් ගත වෙලා සිටියා. ඔහු මේ මාසෙම මාස සමග සිටියා. ඒකට හේතුව මානසික වශයෙන් උත්
මාව දොස්තර මහතා කියන්න වෙනුනේ මානසික වශයෙන් උත් මාව කලබල කරවන්න එපා කිව්වා ඒ කාලෙත් ඔහු මට මතක හැටියට මඩගලපු ප්‍රදේශයේ හිටියේ ඒ කාලෙත් මේ දරුණු සත්ස්වාදී ටිකින් ටික ඔළුව ඔසවාගෙන යන කාලේ ඔහු කෙසේ හෝ ඒ ඉඳලා දුව ලැබුණායින් පසුව තමයි ඊට පව වෙන්දා ගියේ එදා සිටම දුවලා දෙන්නට තමා පනටත් වඩා ආදරේ කවුරු හරි කිසිම දෙයක් කියන දෙයක් නැහැ නැතුණත් දුවලා දෙන්න කියන දේ අහන මේ වන විටත් රටේ ආරක්ෂක හමුදා උත්සව හමුදාවක පටන් ප්‍රහාරක හමුදාවක් බවට පත්වීමට නියමිත වුණා ඔවුන් දිග්ගැසුණු බෙදුම්වාදී යුද්ධයක ආරම්භක අවධියකට පිවිස සිටියා ඔහු දිගටම හිටියේ යුද තියෙන පැතිවල පොඩි කාලේ මම රද්දොළුගම අපිට ගයක් තිබුණා අපි මුල්ම ගේ ගත්තේ රද්දොළුගමෙන් ඉතින් ඒ අතරතුර දවස් 7කට ඔහු ආවා ගියා තාත්තා ගෙදර නැහැ කියන හැඟීමක් අපිට තිබුණේ නැහැ දැන් හැමදාම ඔහු උදේටයි රෑටයි හැම කොහේ හිටියා දුරකථන ඇමතුමක් දෙනවා ඒගොල්ල දෙන්නෙක් කතා කරනවා මාත් එක්ක කතා කරනවා ඉතින් අපිට ඈතයි කියලා හැඟීමක් ආවෙත් නැහැ අනිත් එක ගෙදර ඔහු නිතරම ඉන්න විදිහට තමයි මම පරිසරෙත් හදලා තිබ්බේ දැන් ඇඳගෙන ගියයි කියලා ඔහු ගියයි කියලා මම කාමරේ අස් කරන්නේම නැහැ ඒ විදිහටම ඔහු ඇඳන් ගියඳුම් හොදන්නේ හෙට එනවා නම් ඊට කලින් දවසේ තමයි හොදලා අලුත් කරන්නේ මොකද දුවලටත් එතකොට තාත්තා ඉන්න හැංගීම තමයි තිබුණේ පුතෙක් වුණා නම් පොඩි වෙනසක් වේවි මොකද පුතෙක් හදන්න තාත්තෙක් අවශ්‍ය නිසා agar jale madi handwa rubasanda ki karu langa ohu ekale commando eke yana dennela dariya hati hiti gedara api hemathissema podi tati gennakin hitiya mata oy thula denna atharatura mata निष्कुतना वास्कुनार निलधारिया मरण आरचन को मंगिता एक आवि वरदीट मगि स्वामी अट बल पेवकाई आवि थी मंगिता वो यात्रा ये दीर्तना थिंग ये दुख कटो थिंग गंडम वेनवा पड़ी भयकुतना यूनाट मगे हित हेमतीसम की චේතනාවත් හොඳයි මේ කියන්නේ කෙසේ හෝ රට බේරා ගන්න තිබුණේ මගේ යටිහිතේ තිබුණ කවදාවත් මගේ ස්වාමියාගේ ජීවිතයට හානියක් වෙන්නේ නැහැ කියන එක සාමාන්‍යයෙන් ඊටමදා නිලධාරීගේ භාර්යාවන්ට මේ දේට මුණ පාන්න සිදු වෙනවා ඒකයි මම එක කාලයකදී මගේ පුවත්පත් සාකච්ඡාවකදී කියා සිටියා හමුදා නිලධාරීක් බඳින කෙනෙකුට ලොකු කැපකිරීම කරන්න තියෙනවා කියලා. ඒ කැපකිරීම කරේ නැත්නම් ඒ එක්ක විවාහ ජීවිතේ කැඩෙනවා එක්ක හමුදා නිලධාරියාගේ ජීවිතේ නැති වෙනවා. රටම ගිනි ඇවිලු බෙදුම් වාරි යුද්ධෙන් ෆොන්සේකා පවුලක් විපතටපත් වුණා. මම එතකොට හිටියේ සේවා වනිතා කාර්යාලේ. මට හැබැයි බෝම්බයක් කියලා හිතුන්නේ නැහැ. ලොකු අකුණක් ගැහුවා වගේ. හැබැයි වැස්ස පොඩක්වත් නැහැ. මම මේ මගේ ලේකම් හැටියට හිටියේ ඒ කාලේ කාන්තා නිලධාරිනියක් නිදි මොහොත්ටි මම ඇයිගෙන් ඇහුවා ලොකු අකුණක් ගැහුවා නේද එරන්දි කියලා එතකොට කිව්වා නෑ මැඩම් මේක අකුණක් නෙමෙයි කියලා මම දැනගත්තා එයාගේ මූණත් වෙනස් වෙලා තිබුණා මම ඒකම දුරකථනේ අරගත්තා මොකද ඒ වෙනකොට ඌට සහය දෙන නිලධාරි එක්කිට මේජ ඒ කාලේ මේජ ඔහු මාට ඥාතිත්වයක් තිබුණා මම ඌට කතා කරනකොට එතන හිටපු කෙනෙක් කිව්වා මැඩම් නිරුද්දේ සුන්දර දිව්වා මේ සර්ට කරදරයක් කියලා ඒ වෙලාවේ මට එක පාටම ඔක්කොම අර මතක නැතුණා වගේ දෙයක් වුණා මං මට මතක නෑ මම කොහොමද මං තට තුනක උඩ හිටියේ කොහොම පහලට බැස්සද කියලාත් මට මතක නෑ කුමාරී ගෙදරට ගියා ගෙදරට ගිහලා මම මගේ මං කිපොඩි අයියා පොලිසිය හිටියේ
मंगूट दूरकथन मतुना मत तनिमे अन्न बे मुन देखने दिन दाने इक्मेंट इन के इट पास मैं